හරි වණක්කම් ආයුබෝවන් සිල් දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඉතින් අවුරුද්ද හෙට තියාගෙන ඔන්න කොටුවක් ඔස්සේ ක්ලාස් එක අද දෑවා හේතුව තමයි දා සරට ක්ලාස් එක කරන්නුනේ නෑ පුතේ පොඩි ප්‍රශ්නයක් වෙලා මේ සර් කැම්පස් එකට ගියා ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක ඔයාලට ක්ලාස් එක කරන්න දා උනේ නැහැ ඉතින් ඒකට තමයි එක්ස්ට්‍රා ක්ලාස් එකක් විදියට ඔන්න අද මගේ දූල පුතාලා සිල් දෙනාටම ක්ලාස් එක දාලා දුන්නේ ඉතින් එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ක්ලාස් එක අපැයිරලා නැහැ කව. අපැයිරලා නැහැ. මම මාසෙට අදාළ දවස් දෙකේ විදියට මොන දැන් පවත් කරලා තියෙනවා. හරි. එතකොට දැන් අපේ දූල පුතාලත් එක වැඩ ටික කරගෙන යද්දි දැන් අපි ගිය සතියේ අපේ සියලුම දූල පුතාලට කතා කරලා තියෙන උපන්දින සාදය සම්බන්ධව. ඉතින් පුංචි අපේ උපන්දින සාදයේ යටතේ පුංචි ඔයාලට උගන්වලා තියෙනවා කොහොමද අපි උපන්දිනයට සුබ පතන්න සහ උපන්දිනයට සුබ පැතුමට පස්සේ අපි කොහොමද දෙමළෙන් ස්තුති කරන්න කියලා. ඉතින් ඇත්තටම මේ ඒ වගේ කොටස් ඇත්තනම් ප්‍රායෝගිකයි පුතේ. ඉතින් ඒ ටික එහෙම තියෙද්දි අපි යමු අපේ අද වැඩේට. පුතේ වචන ලියන පොත. ඒ කියන්නේ ඔයාලා දැනට අර උපන්දින සාදය කියන පාඩම කරපු පොතේම දිනේ දාගන්න ඉක්මනට. හරි. දිනේ දාලා ඔන්න සර් අද පේපර් එකක් සාකච්ඡා කරන්න තමයි හදන්නේ. ඔයාලා ලියපු පේපර්ස් වල ලකුණු අවුරුද්දෙන් පස්සේ 15 වෙනිදා උදේ වෙද්දි ලැබෙන සලස්සනම ගෲප් වලට දැන් මේ වෙද්දි බලලා ඉවරයි පේපර්ස් ටික. පේපර්ස් ටිකේ ලකුණු වල ලැබෙන සලස්සනම් එතකොට ඒකත් ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ප්‍රශ්නයක් ලියාගමු මේ විදියට පුතේ දිනේ දාගෙන ලියාගන්න. ඔව් අහන්න ගිහන් සර්. සර් මල්ලිගේ පොතේ පිටු කීයක් අරින්න ඕනේද? ආ මල්ලිගේ පොතේ සාමාන්‍යයෙන් පෙවින් කොච්චර ඉඩ ගියාද? අපි මොනවද පවුලේ අය ගැන ලියලා තියෙන්නේ මේ මල්ලි. හරි හරි පොඩ්ඩක් ඉන්න ගිහන් සර්. පෙවින් පිටු කීයක් තියෙනවද? හරි ඔන්න හොඳ අවබෝධයෙන් හොඳට බලාගන්න ලියන්න එපා කවුරුත් ප්‍රශ්නය හොඳද ප්‍රශ්න ලියන්න එපා හරි දැන් ඔයාලා ආ යසිරු ඉන්නව නේද යසිරු ලෙඩ වෙලා කියලා අපි ටීචර් මැසේජ් එකක් දාලා තිබ්බලු අම්මා ඉන්නව නේ හරි හරි අපි යසිරු පස්සේ කතා කරමු හරි බලමු අපි ඔන්න පුතේ ඔයාලට ඔන්න පළවෙනි ප්‍රශ්නයක් විදියට ওই වගේ දෙයක් දෙන්න පුළුවන් පළතුරු වල නම් හඳුනා කොටුව තුල අඳින්න පුතේ අංක 1 කියලා දාලා ලියාගන්න අංක 1 කියලා දාලා ලියාගන්න මේ ප්‍රශ්නය අංක 1 කියලා දාලා ලියාගන්න පුතේ මේ ප්‍රශ්නේ පළතුරු වල නම් හඳුනා කොටුව තුල අඳින්න ඉක්මන ලියාගන්න සියත් තුඟල් සෝම එපඩි කොපි සියත් කොහොමද සපස්තනීප ආසියත් නේ හුන් නල්ලස මන්ස බයි වැරඩික් කරන්න ඕන හොඳද සදේවු උගසෝ මෙපඩි නල්ල සුබම් නල්ල සුබම් කොල්ලංගල් නේද පළතුරු වල නම් හඳුනා කොටුව තුල අඳින්න නියමයි වැඩේ කරන්න හොඳයි
ඉක්මනට සම්බලම් අම්බිය කලින්ද අකුරු හරිද බලන්න හරිද පුතේ හරිද ඔයාලා අයියනේ කතා කරන්නේ නැත්තේ ඔයාලට සර් කියන එක ඇහින්නේ නැද්ද පේන් සර් කියන එක ඇහෙනවද प्रश्न तमाय पलतुर नम हंदुना कोटुव तुला पुते अंक एक कियल दाला लिया गंड पलविनी वाचने कियन विदिर वड़े करंड पिलिवेलट පළවෙනි වචනය ලියන්න මාම්පලම් පළවෙනි වචනය පුතේ මාම්බලම් නෙවෙයි මාම්පලම් මෙතෙන්ට පයන්න එන්න ඕන ඒක ලියා ගන්න එපා කිව්වේ ඒ වගේම මෙතනට එන්න ඕන මූර්තජ ලයන්න තේරුණාද ඔන්න ඔය ටික හදාගෙන ලියන්න බා දැක්කනේ ඒක තමයි ලියන්න එපා කිව්වේ ඉක්මන් කරා මාම්පලම් යසිරු දැන් හොඳයිද පුතේ
යසිරු දැන් අඩුයිද? ලෙඩ වුණේ කියන්නේ. අම්මා ලෙඩ වුණේ. ආ අම්මද ලෙඩ වුණේ මං හිතුවා ඔයාලා ලෙඩ වෙලා කියලා. හරි පුතේ හරි. පළවෙනි වචනය මාම් පළම්. ඔය සර් කිව්ව අඩුපාඩු ටික හදාගෙන ලියන්න. මුදලාම් ෂොල් මාම් පළම්. මාම් බලම් මාම් පලම් හරිද මාම් පලම් හරි මාම් පලම් කියලා ලියලා එතන ඉස්සරහින් ඉරි කෑල්ලක් ගහලා ලියා ගන්න අඹ 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 ඔය යන්න ඕන විග්‍රහයක් එක. ඒක තමයි ලේසි ලකුණු වලට යන්න. මාම් පලම් ඉරි කෑල්ලක් ගැහුවා අඹ ලියනික්මන්ට අඹ අඹ කබ නෙමෙයි හොඳද අඹ 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 කියලා ලියලා ඉවර නම් ඔතන අඳින්න පුතේ අඹ ගෙඩියක් අඹ ගෙඩියක් ඇඳලා පාට කරා පිළිවෙලට වැඩේ කරගෙන යමු පිළිවෙලට මුදලාම් ෂොල් මාම් බලම් මාම් පලම් ඒ වචනේ ලිව්වා ඒ වචනේ තේරුම ලිව්වා ඊට පස්සේ ඔතන ඇඳ අඹ ගෙඩියක රූපයක් ඉක්මන් කරන්න ලස්සනට අඳින්න බලන්න අඹ ගෙඩියක් ඇදලා පාට කරන්න බලන්න මම ඔක්කොගේම ඕක බලලා තමයි ඊළඟ කොටසට යන්නේ ඊළඟ වචනේට යන්නේ ඔක්කොගේම මම ඕක බලනවා හේතුව කරන්නම් වාලේ වැඩ කළ වැඩක් නෑ පුතේ ඔන්ලයින් අත්දැකීමෙන් ගොඩාක් ළමයි හැලෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ නිසා ගුරුවරු ඔහේ බලන් ඉන්නවා ඒ අය තමන්ගේ ලෝකේ එහෙම බෑ මාත් එක්ක බෑ එහෙම පස්ස එක වැඩ ටික පිළිවෙලට යන්න ඕන. එතකොට අපිට ලේසියෙන් වැඩ කරන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න මම අවස්ථාව දෙනවා අහන්න. මම කරන්නේ හරි අවබෝධයෙන් වැඩේ කරන්න හොඳයි සියත් පුතේ නියමයි හොඳයි හරි මම ඔක්කොගෙන් පොත් ටික බලනවා සර් දෙනවා විනාඩි 5ක් සර් 8යි 2ට පොත් ටික බලනවා ඔක්කොගෙන් හරිද ඉක්මන් කරන්න හොඳයි පෙවින් නියමයි හරි හරි සර් පොත් ටික බලන්න ඔක්කොගෙම ඔක්කොගේ පොත් ටික බලන්න ආයික් මං කරන්න
Hari-hari screen nalan nonne se balna okkoge ma screen nalan nonne ma okkoge balla tama ilanga wacane ta yanne hodai chatuni pogi hansa pennanna siyat pota pennanna sanuje kaushini yasiru pota pennanna ikmanta hari siyat hari kaushini හොඳයි අසිරු නියමයි හොඳයි අසිරු කොගි හංස හොඳයි සනුජ හොඳයි කෞෂිනි හොඳයි සදේව් සනුජ පොත පෙන්නුව නේද හරි චතුනි පුලින්දි හොඳයි කෞෂිනි Kok gihan seputih? Sama Andina apa deh? Ibarai se. Oh, ibarai nama pendan deh. Ah, hondai. Pada keran doh, hondai. Ah, se. Ne, hari. Mata gihan se lagi me. Kok gihan se kelas aja lah, pody mes, pody message aja kata alat yang deh me. හොඳ පණිවිඩයක් පොඩ්ඩක් කියන්න දිනවා හරි හරි නේද හරි හරි චතුනි හොඳයි පුලින්දි සදේව් ඉවරද ඉවරයි සර් මම පෙන්නවා ආ පෙන්නවද හරි හරි දෙවනි වචනය විදියට ලියා ගන්න පුතේ අංක 2 දාලා වාලේ පළම් ඉක්මන් කරමු වාලේ පළම් වාලේ පළම් වාලේ පළම් Walai palam. Walai Palam, liwa de, liwa de, hari ne hari. Itu nih sering punciri kayak lagu hal yang agaknya kesel, 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 kesel. 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 Hari. Deng otona dinda balan deh. Kesel. Kesel ke dia dinda balan otona. Eka ke dia kan dinda balan otona. Eka ke dia kan dinda balan otona. Eka ke dia kan dinda balan otona. Liyapu paper eh lakunu dena kawat donor, sensor aja lah kalim pinna paper eh balat dienne, hodai asiru, kau betah urut kita kati ede, ihan saurung tiye de, oh se, mana ada kati urut de? Adun gatta sir. Mana daram dunne? Adi hang sir. Mana daram dunne?
ඒ තරමට අරන් දුන්නද? ආ කියන්න බැරි තරමට අරන්. ස්පයිඩර්මෑන් ටී-ෂර්ට් එක්කුයි. ආ. කුංගු පැන්ඩා ටී-ෂර්ට් එක්කුයි. ආ අයියට මොකද අරන් දුන්නේ නැද්ද? අයියටත් ඒවම අරන් දුන්නා. ආ අරන් දුන්නද මොනවද හැදුවේ අවුරුද්දට? මොකද හැදුවේ නැහැ. අයියෝ කඩවලේ ඒයි. හදන්න හදන්නේ හදන්න හදන්නේ මොනවද හදන්න හදන්නේ ඒක නම් දන්නේ නැහැ ඒක නම් දන්නේ නැහැ ඒක නේද දැනගන්න ඕන ආරද සතුනි සතුනි කොහොමද අවුරුදු හොඳයි අනිවාර්යෙන් හරි නේද හරි ඉක්මන් කරන්න පුතේ ආ ලියන්නකෝ ලියන්නකෝ වැදගත් වචන පුඩාක් තියෙනවා ඔක වැදගත් වචන ගොඩ ගොඩ ගොඩාක් තියෙනවා බර අර පේපර් වල සමහර අයගේ අකුරු නිසා ලකුණු ගොඩාක් අඩු වුණා අපරාදේ කමක් නැහැ ඉතින් අපි අඩුපාඩු හදාගමු හොඳයි ඔයාලා නිමයි හොඳයි සබේ වූ හොඳයි ගිහන්ස ඉවරද කට්ටිය පංකර උටේ දෙවනි වචනය හරිද වාලේ ඉප්පලම්
සදේව් කොහොමද අවුරුදු? ආ සදේව් අවුරුදු කොහොමද? හොඳයි සර්. බයි. අවුරුදු මොනවද අපරන් දුන්නේ? හොඳයි. ආ මොකුත් නැද්ද? මොකුත් නැද්ද අරන් දුන්නේ? මොකුත් නැද්ද අරන් දුන්නේ අම්මා? මොකද්ද? මොකද්ද අරන් දුන්නේ අම්මා? ටී-ෂර්ට් දෙකකුයි සරප්පු ජෝඩියකුයි. මොනවද හැදුවේ අවුරුද්දක? කොකිස් හැදුවා. කොණ්ඩගම් හදනවා. හරිද දෙවනි වචනේ ලිව්වද වාලේ ඉක්පලම් කියලා හරි ඔක්කොම ඉවරද මට පොත ඔක්කොම පොත පෙන්වන්න පොඩ්ඩක් ස්ක්‍රීන් එකට අල්ලලා හරි සනුජ කො ඉක්මනට ස්ක්‍රීන් එකට අල්ලන් අනිත් අය ගිහන්ස හරි සියත් හරි චතුනි හරි අවුෂිනි ඉවර නැද්ද තාම හරි හරි පාර කර පෙවින් ඉවර නැද්ද තාම ආ නියමයි හොඳයි පෙවින් අවුරුදු 30ද කට්ටියට මා පෙවින් අවුරුදු 30ද ඔව් මොනවද අම්මා රන් දුන්නේ අවුරුද්දට ටී-ෂර්ට් දෙකයි කලිසම් කුයි ඔය ඉස්සරහ දත් ටික යනවා මේ නරන් ගියාද මා පෙවින් හරි මොනවද හැදුවේ අවුරුද්දට කොකිස්රි උන් ගෑවුනොයි කොණ්ඩ ගෑවුනොයි එහෙමද එහෙනම් දැන් කොණ්ඩ ගෑවුන් ගොඩක් කන්න පුළුවන් කොටිතුවක් සත එහෙනම් එවන්න ඕන හොඳ හරි කො අනිත් අය ඉවරද ඉක්මන් කරා ලස්සන වැඩි කරමු හරි වෙලාව ඇති හරි පුතේ අංක 3 කියලා දාලා ලියාගන්න අංක 3 කියලා දාලා ලියාගන්න තිරාච්චෙයි මම කරන්න අංක 3 කියලා දාලා ලියාගන්න තිරාච්චෙයි ලියාගන්න අංක 3 තිරාච්චෙයි තිරාච්චෙයි
අංක තුන තිරාච්චෙයි ඉරිකෑල කහලියා ගන්න මිදි 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 තේරුම ලියා ගන්න මිදි අඳින්න බලන්න එතන ඉක්මන් කරමු ගිහන්ස වැඩ කරන්න නැතුවද දඟලන්නේ හරි හොඳයි හොඳයි අයියල්ලන් දඟලන්න ලෑස්ති වෙන්න බෑ හොඳ මං අයියයි මල්ලි දෙන්නම එලවනවා hari 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 kadi kan kadi kan hari wanita ikhwan kara kau sini ibarat deh ikhwan kara anda tanuja tanuja urut itu dia deh ah tanuja Oh, apa yang sama dengan itu? Sama isa deh, Bu. Aurut dia deh. Aurut dia deh. Sama isa deh. Aurut dia deh. Aurut dia deh. Saya timbal dulu. Gimana deh? Saya pikiran sama dia, Hondai. Hondai siap, Hondai dihansa. හොඳයි සදේව ලස්සනයි සදේව හොඳයි මං කරමු බලන්න මං කරමු බලන්න ඉක්මන් කරමු
ඔය වගේ ප්‍රශ්න වල නිරන්තරයෙන් ගුරු වෙන්න ඕන හේතුව තමයි ඔයාලා විභාග වලට මුහුණ දෙන්න ඕන ඔය වගේ ප්‍රශ්න. ඔය වගේ ප්‍රශ්නයකට අපි නිකන් ඉන්න බෑනේ. දැන් මම ඉඳන් ප්‍රැක්ටිස් හදා අපි ඉගෙන ගන්නවා. පළතුරු සම්බන්ධව ඉගෙන ගන්නවා. පළතුරු වලට කොහොමද දෙමළෙන් කියන්නේ. නමුත් ඔය පේපරේ තියෙන කොටස අපිට වැදගත්. හරිද? ඉතින් මාත් එක්ක වැඩ කරන දුල පුතාලගේ තියෙන එකම රහස තමයි පුතේ ඒ අය මම ඒ අයටම ප්‍රශ්න ආකෘති ලබා දෙනවා. එතකොට විභාගෙට ගෙඩි පිටින් ඒවා එනවා. අපේ අය ලකුණු වලට යනවා. ඕක තමයි කොලිටුව ඔෆිසර්ගේ තියරිය. ප්‍රතිඵල සාදා ගැනීම තමයි ආරමුණ. හරිම නියමයි. පට්ට නියමයි. නියමයි පැවින්නේ. ලස්සනයි. රූප ටික නියමයි පුතේ. පෙවින් hina wenda wathu biyak naha neida den aa isaraha dat tika wenawana neida aa pevin evi evi ba wenna pa ba wenna pa evi kanta aa aa hondai kaushini koi asiru mata pota pennuwema naha asiru pulindi pota pennanda chatuni pota pennanda හොඳයි චතුනි. හොඳයි සංජය. හරි. පුතේ දැන් ගොඩක් කට්ටියේ රූපය ඇඳලා ඉවරයි. පුතේ අංක 4 කියලා දාලා ලියාගන්න පලාප්පලම් කියලා. පලාප්පලම්. පලාපල නෙමෙයි හොඳද? පලාප්පලම්. පලාප්පලම්. සදෙව් අපි නිලා නිලා ඔඩිවා සින්දුව කතා කරා නේද පන්තියේ? ඔව් සර්. ඒක කතා කරානේ හරි. හරිද? පලාප්පලම්. පලාප්පලම් හරි බලන්න
පලාපලම් කියලා ලියලා කුංචිරි කෑල්ලක් ගහලා ඔතන ලියාගන්න වරකා කියලා වරකා ඔන්න අලුත් වචනයක් වරකා කියලා ලියන්න මම බලන් ඉන්නේ ඔයාලා ලියනකම් සමහර අය ලියන්නේ නැහැ ස්පීඩ් නැහැ නේද ඒකයි ප්‍රශ්නේ නැත්තම් මට මාත් කැමති ඉක්මනට කතා කරගෙන යන්න පලාපල අන්න හරි පලාපලම් වරකා කියලා ලියලා ඔතන අඳින්න වරක ගෙඩියක් ආ වරක දැකලා තියෙද කට්ටිය වරක දැකලා තියෙනව නේද ආ ඒකනේ හරි අඳින්න බලන්න ටක් ගාලා ඔතන හරිද පලාපලම් කිරි කෑල්ලක් ගහලා ගිහංස මොකද කරන්නේ ආ හොඳයි අසිරි පුතේ නියමයි වැඩ කරාට කමක් නෑ පුතේ හොඳට අහන් ඉන්න. ඉක්මන් කරන්. පලාපලම් වැල වරක සෝරි වරක හොඳයි ගිහන්ස හොඳයි සියත් හොඳයි කෞෂිනි හොඳයි සංජය පුතේ කොහොමයි ඉක්මන් කරන්න
ඉවරද? හොඳයි පෙවින් හොඳයි සදේව්. කෞෂි හරිද? කෞෂිනි? හරි. සදේව් ඉවරද? සදේව් ඉවරද? හරි. ලියාගන්න පස්වෙනි වචනය කොයියාප්පලම් ලියාගන්න කොයියාප්පලම් ලියාගන්න පස්වෙනි වචනය කොයියාප්පලම් 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 ඉරිකෑල්ලක් ගහලා තේරුම ලියාගන්න පේර සේර නෙවෙයි පේර පේර හරි ඉක්මන් කරලා ඔතන අඳින්න බලන්න පුතේ ඉක්මන් කරන්න වෙලාව ගන්න එපා වෙලාව 8:32 ඉක්මන් කරන්න
ඉවරද? ඉවරයි නේද? හොඳයි චතුනි. හරි. එතකොට මේ ඒ ටික හරි. අපි ඊළඟට දැන් පළතුරු ආ. හොඳට අහගන්න. අනිත් දේ පොඩක් ඉන්න. හරි. Wait, wait, wait. හරි. හොඳට බලාගන්න. හොඳට බලාගන්න. පුතේ මෙන්න මේ වචනය තමයි 2019 ශිෂ්‍යත්ව විභාගයට ඇහුවේ. මෙන්න මේ වචනය තමයි 2019 ශිෂ්‍යත්ව විභාගයට ඇහුවේ. 2019. ඊළඟට මේක තමයි 2011 ශිෂ්‍යත්ව විභාගයට ඇහුව වචනය. ඉතින් ශිෂ්‍යත්ව විභාගයට අහපු වචන දෙකක් සමගින් තමයි මම මේ ප්‍රශ්නේ ඔයාලට හැදුවේ. ඉතින් ඇත්තටම හොඳ වැඩ ප්‍රමාණයක් අපේ දූල පුතාලට අඩු කාලයකින් කරගන්න තමයි කොටු වක්කුසය උදව් කරන්නේ. හරි. අපි ලියාගමු ඊළඟ ප්‍රශ්නය. හරි. ඔන්න ඊළඟ ප්‍රශ්නය. ලියාගන්න බලන්න. යා කරන්න. යා කරන්න කියලා ලියලා ඉක්මනට මේ විදිහට සයිඩ් එකකට දාලා වැඩේ කරගමු. ඉක්මන් කරන්න. එතකොට අපිට එක සැරේම යා කරගෙන වැඩේ ඉවර කරන්න පුළුවන්. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. සියත් ඉවරද? හොඳයි. ඉක්මන් කරන්න. හොඳයි සියත් නියමයි. ලස්සනට ඕවා හොඳට ලියාගන්න.
මංකරන්න පුළුවන් ඉදිරියට යා කරන්න බලන්න ලියාගෙන ඉවර වෙලා මං කරමු මම කරන්න පුළුවන් ඉදිරිය යා කරන්න බලන්න යා කරන්න බලන්න පුළුවන් ඉදිරියට ලියලා යා කරලා ඉවරයි හෑන්ඩ් රයිස් මාක් එකක් දාන්න පොඩ්ඩක් මම බලන්න කී දෙනෙක් ඉවරද කියලා अरे हर कल बोला नहीं कल बोला नहीं कर කරන්න මේ වචන ටික හරියට යා කරලා දෙනවා නියමයි कौशी वरद अलन बल स्क्रीन चतुनी पोडक अंकर हाँ होता है हतर दिन एक होता है क्वानिता एक मांग करन अरे हर कल बोले ना सर विलाव दी लेती निकालन करन 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 अब तो मुद्दा तो वचन है ये दिन द वचन तो माँ वैध करते हैं अब तो उगान तो वचन है ठीक है वाला हरिये तम मुद्दा तो लूट दागा तो ना नियम आए पुते हेतु तो माँ शिष्य तल बह के टापो अवरुद्ध देख का वचन है इलांगे टे දැන් මේ වචන ටික එහෙම මේ ඉගෙන ගන්නේ 6 වසරේ. නමුත් 5 වසරේ දිනව පුතේ අපි ඉගෙන ගන්නත් මේවා. ඉතින් ඔය ප්‍රාථමික අංශය ඇයට වැඩිපුර ප්‍රමාණයක් අපි යෙදෙන්න ඕන වැඩ 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 වැඩ. ඒක නිසා තමයි ওই වගේ වචන දීලා ඔයාලා පොඩ්ඩක් තරඟයකට හුරු කරන්නේ. ඉතින් අනිවාර්යයෙන් මේ තරඟය අත්‍යවශ්‍යයි. මම කරමු.
ඉක්මන් කරන්න ලියන්න ඉක්මන්ට ඉවරද? හෑන්ඩ් රේස් මාක් එක දාන්න ඉවරය. ලියාගෙන යාකල ඉවරය. ඉක්මන් කරන්නකෝ. තාම ලියනවා නේ ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න හොඳයි හදේ වූ හොඳයි අසිරු පෙවිනික් මං කරන්න පුලිඳි සනුජ හොඳයි හොඳයි පෙරින් පුලිඳි ඉක්මන් කරමු හරි අපි බලමු හරි අවබෝධ ඉවරයි නේද හොඳයි කෞෂිනි සමුදි ඉවරද සමුද නැද්ද තාම? උන්ට වඩා දෙලා වෙලා ආවනම් දෙන්න බෑ. හරි අපි බලමු.
පළවෙනි වචනය වෙන් දුම් මට කියන්න බලන්න සියත් මොකක්ද දෙන්න ඕන පිළිතුර එප ඕන වෙන් දුම් ඕන අන්න හරි පළවෙනි එකට එන්න ඕන වෙන් දුම් ඕන ඒක හරියයි අපි උස්සන බලන්න සර්ට පේන්න හොඳයි දෙවනි වචනය මට කියන්න සබෙව් මුඩියම් තේරුම බැහැ මුඩියම් කියන්නේ බැහැ නෙමෙයි මුඩියම් කියන්නේ පොතේ පුළුවන් මට යා කරගන්න පුළුවන් පුළුවන් හරි ඒක හරියට උස්සන බලන්න පොඩ්ඩක් ඒක හරියයි හරි හොඳයි යසිරු මට කියන තුන්වෙනි එක මුඩියාදු බැහැ හොඳයිනේ මුඩියාදු බැහැ නියමයි ඒක හරියට උස්සන බලන්න හොඳයි කෞෂිනි ඊළඟට කියන්න බලන්න තෙරියුම් කියන්නේ මොකද්ද මොකද්ද තෙරියුම් කියන එකේ තේරුම මොකද්ද දෙනවා 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 නෙවෙයි දන්නවා දන්නවා හරි දන්නවා හරි ඉක්මනට හදා ගන්න ඔය ටික හරි වැරදි අනිත්ේ තමයි දැන් මේ වගේ ප්‍රශ්නයක් කතා කරද්දි හොඳට අහන් ඉන්න මුලින්ම මම බලන් ඉන්නේ ඔයාලගේ විහාර ඔයාලගේ තර මුල් දවස්වල තිබ්බ මේ කැපැසිටිය තාම නැහැනේ හරියට ඒ කියන්නේ මේ කැපැසිටිය තියෙන්න ඕනේ විදියට නැතුව වැඩ කරන්න අමාරුයි හොඳයි සියල්ල හරි එතකොට මේ අද උගන්වපු ඔය ටික ඔය ප්‍රශ්න දෙක සහ ඔයාලත් එක්ක කතා කරපු ඔය වචන ටික හොඳට පාඩම් කරගන්න ඔය තනිකර ශිෂ්‍යත්ව විභාගයේ ආශ්‍රිත අහන්න පුළුවන් ප්‍රශ්න ආශ්‍රයෙන් කොඩිතුවක් උස හදපු පේපර එක ආකෘතියක ප්‍රශ්න දෙකක් තමයි ඔයාලට ඔය දුන්නේ. ඉතින් හරි අවබෝධයෙන් ඔය සම්බන්ධව කතා කරන්න හොඳ අවබෝධයෙන් පාඩම් කරගන්න නිකන් ඉන්න එපා ගෙදරදි සෑම අවස්ථාවකම වැඩ කරන්න. එහෙනම් හෙට ලබන්නා වූ නවවසර සාමය සතුට පිළි සුභ සුභ නවවසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම හොඳට වැඩ ටික කරන්න ප්‍රතිඵල තමයි මට අවශ්‍ය. හරි නේද? ඔයාලගේ පේපරේ ලකුණු දෙනවා සෙනසුරාදාට කලින් දෙන්නම්. සෙනසුරාදා බොහෝ දුරට දෙන්න පුළුවන්. ඒ සෙනසුරාදා ක්ලාස් නැහැ නිවාඩුයි හොඳද? සෙනසුරාදා ක්ලාස් එක නිවාඩුයි අවුරුද්ද නිසා අපි එහෙනම් පරිස්සම් වැඩ ටික කරමු සියලු දෙනා පරිස්සමින් ඉන්න. வணக்கம் ஆய்வோவான் முன்மணிகள் துணை பெருவான் சரணாய் அடுத்த வாரம் மீண்டும் சந்திப்போம் சரி நன்றி